Namo Buddhaya. ඉන්දියාවේ මේ බුද්ධ ගයාවට කිට්ටු ඈත ගමක ඉන්නවා මේ වයසක ගොවි පවුල් දෙකක් තුනක්. ඒගොල්ලෝ දැන් අපේ ඔය කුසලජිත් ස්වාමීන් වහන්සේනේ බුද්ධ ගයාව ඉරිදර තියෙන දහම් පාසල. දහම් පාසලේ හතේ ඉඳලා දහ වෙනකන් ඔය පොඩි ළමයින්ට පුංචි කතන්දර ටිකක් කියලා. ඔය අද අපි අර කවි ටිකක් කිව්වේ. මේ වගේ ඔය කවි පොඩ්ඩක් කියලා. ඉතින් ඔය ටික අහන්න ගොවි උපාසක මහත්තුරු හින්දු බෞද්ධ නෙමෙයි. ඒගොල්ලෝ මේ කිලෝමීටර් 10ක් පයින් යනවා. කිලෝමීටර් 10කටත් වැඩි මම උදේ පිටත් වෙලා හවස් වෙනකට පයින් ඇවිල්ලා දැන් හිට දහම් පාසල. අද පයින් ඇවිල්ලා රෑ නවතිනවා අපි අසපු. ඇවිතල ඒගොල්ලෝ මේ බණ ටික අහලා මේ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියන්නේ ස්වාමීන් වහන්ස මට මේ ධර්මේ කරන්න දෙයක් කියන්න. අර්ථය තේරුණා? කරන්න දෙයක් කියන්න කියනවා. අපි මේක ඒක නෑ. අහන්න දෙයක් කියන්න. එතකොට අහන්න දෙයක් කියන එකේ ඉවරයක් වෙන්නේ නෑ. දැන් අපි එකක් අහනවා. අහලා ඊට පස්සේ අපි ආයෙ කැමති වෙනින් එකක් අහනවා. ඒක නිකන් මම දකින්නේ අර අපි පුරුදු වෙලා තියෙනවා ඉස්සර මං ඔය ඉගෙන ගන්න කාලේ හරි පිස්සුවක් තිබ්බා මට නවකතා ගෙටි කතා කියවිල්ල. ඒක කියවපුට පස්සේ ඒක ඉවරයි. ඒක අයින් කළා. ඒක ආයි බලන්නව නැහැ. ඊළඟ එක මොකද්ද කියලා බලන්න. ඔය විදිහට තමයි අපි බණ අහන්නේ. ඒකක් අහලා ඒක අයින් කරනවා. ඒක ඇහුවා. ඊළඟ එක මොකද්ද කියලා මං හිතන්නේ අපිට වමනා වෙන්න ඕන. අහන්න දෙයක්ද කරන්න දෙයක්ද? කරන්න දෙයක්. ඒ කරන්න දෙයක් අහනකම්ම අහන දෙයින් ඉවරයි. ඒකයි අපේ රටේ බණ කලාව අමුතු වෙලා ගියේ. දැන් අපි කවුරු හරි විහිළු කෑලි කිව්වොත් දැන්නෝ චෝක් බණ කියලා යනවා. ඊට පස්සේ ඒ කාට හරි බයිනවා කියමු අපි දෙමාපියන්ට සලකන්නේ නැහැ කියලා. ඒ ළමයි කියනවා අහගන්න බණ ටික. ඒ වගේ ඇනුම් පද රටාවක් එක එකතු වෙච්ච එක බිහි වුණේ අහන්න දෙයක් හොයපු නිසා. අපි සෙවිය යුත්තේ අහන්න දෙයක් නෙවෙයි, කරන්න දෙයක්. අහන්න දෙයක් කොච්චර ඇහුවත් ඉවර වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා ජීවත් වෙච්ච විදිය ගැන ධර්මයේ තියෙනවා. එක දවසක් ඒ බුදුරජාණන් වහන්සේ මට මතක හිටියේ වනාන්තරයේ නම ශාලේය වනාන්ත ගෝසිංග වනාන්තරයට බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ වනාන්තරයේ මුරකාරයා බුදුරජාණන් වහන්සේ ඈත ඉඳලා වඩිනකොට කියනවා ආහාරමනේ එන්නපා මෙහි කියනවා. මේ ඉන්නවා ශාන්ත විහෙරණ ඇති ශ්‍රමණයන් වහන්සේලා කීප නමක්. උන්වහන්සේලට බාධා වී. එතකොට මේක දැකලා අනුරුද්ධයන් වහන්සේ දූගණ ඇවිල්ලා කියනවා ආහා උයන්පල්ල උයන්පාලකේ මේ වඩින්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බාධා කරන්න එපා කියලා. ඊට පස්සේ ඒ වනාන්තරේ කුටි තියෙනවා පොඩිට හදලා. ඉතින් මෙතනට බුදුරජාන් වහන්සේ වැඩම කළා අහනවා. ඉතින් උන්වහන්සේලා වන්දනා කළා. ඊට පස්සේ අහනවා මේ
මහණෙනි ඔබ කොහොමද මේ ජීවිතේ ගත කරන්නේ කොහොමද ජීවිතේ කෙන ස්වාමීනි අපි කතා කරන්නේ සතියට එක දවසයි කියලා එතකොට අහන්න දෙයක් ගන්නෙ සතියට එක දවසයි කියලා අපි ඉතුරු දවස් 6ෙම කරන්නේ කරන දෙයක් කියලා ඊට පස්සේ කෙන ස්වාමීනි අපි හැම උදේ පාන්දර නැගිටලා පිරිසිදු කළා පින්ඩ පාති වඩිනවා වැඩල දාන ගිනවට පස්සේ උන්වහන්සේලා ඉතින් වැළඳලා පාඩී භාවනා කරන්න කුටි වලට යනවා අන්තිමට වඩින එකන තමයි දානශාල ඔක්කොම අස්පස් කරලා දාන ඊට පස්සේ කියනවා ස්වාමීන් අපිට සමහර විට දැන් මේ කාලේ වගේ නෙමෙයි මේ කාලේ පයිප් තියෙනවා දැන් පයිප් නැත්තම් නලලින්ද තියෙනවා ටියුබ් වෙල් එක ඒ මුකුත් නෑ ඒ කාලේ ඉතින් කවුරු කොහෙද ලින්දක් තියෙන තැනකට යන්න එපා ඒක වැළඳුල කියන ස්වාමීන් අපිට සමහර විට වතුර වල අවශ්‍යතාව වෙනවා දැන් පැම් වාජනේ තනීම අපිට ගන්න උස්ස ගන්න බැරි නම් අපි කටින් කතා කරන්නේ නැහැ කියලා අපින් කතා කරලා මේක උස්සනවා. එතකොට අපිට තේරෙන හැටියට ඒ කාලේ උන්වහන්සේලා වැඩඳලා තියෙන්නේ දවසට වචනයක් කතා කරන්නේ නැතුව. ඊට පස්සේ කියනවා ස්වාමීනි අපි සතියක ටික දවසක් රාත්‍රී පුරා එළි වෙනකන් අපි අපේ මේ ධර්මයේ අපි ප්‍රගුණ කරපු ධර්මයේ අපි සාකච්ඡා කරනවා. අපි අහපු ධර්මයේ අපි සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. සාදු සාදු. ක්‍රමේ හරි කිව්වා. දැන් අපේ ක්‍රමේ ඊට වෙනස් එකක් යන්නේ. ඒක මේ ඔබේ දෝෂයක් නෙමෙයි මේ. අපේ ක්‍රමේ මේ. අපේ ක්‍රමේ හැමතිස්සෙම තියෙන්නේ දැන් ඔන්න බණ ටික අපි අහනවා දැන් අහලා ඉවර වෙලා කොහොමද නංගිට දැන් බණ ඉවර දැන් ගෙදර යන්න ලෑස්ති දැන් අර බැන්දද තාම රස හම්බුනේ නැද්ද දැන් අහපු කොටස ඉවරයි ඇත්ත කියන්නේ ඒක නෙමෙයි අපිට වෙන්නේ අපිට වෙන්නේ ඒ ටික ඊට පස්සෙට මොබයිල් එක ඔෆ් කළා අපි ඊට පස්සේ එලිට ඕන් කළා නෝ ආ දැන් කොහොමද දැන් අරයට අනීපද මෙයාට මෙහෙම දා මං සල්ටයක් කියවන්න දැන් ඒටි ඔක්කොම කතා කරනවා ඊට පස්සේ උන ආයි ආරංචින බණක් තියෙනවා යමන් බණ අහන්න ඒක ආයි අහනවා එතකොට අපිට මේක දැන් අපි කාලයක් තිස්සේ රටාවේ ඉන්න නිසා අපිට ඒකේ විශේෂත්වයක් එක්ක ඒකේ සංස්කරණයක් වෙන්න ඕනේ වගේ එකක් අපිට තේරෙනවද නෑ අපිට තේරෙන්නේ නෑ මං හිතනවා ඒ නිසා තමයි අපිට දිනු වෙන අමාරු මේ මාර්ගය වඩන්න අපිට තියෙන අමාරුව තියෙන්නේ ඔතන ඒ මොකද්ද දැන් අපි අහනවා අහන එක පුරුදු කරන එක අපිට නෑ ඉන්දියාවේ පොඩි ළමයි ඉන්නවා ඒ පොඩි ළමේ ඉස්කෝලෙන් ළමේ මගෙන් අහනවා මේ දැන් දවස් කීපයකට කලින් ඇවිල්ලා අහනවා මේ ස්වාමීනි මම මේ හවසට මෛත්‍රී භාවනාව කරද්දී උදේ ඉඳලා දැකපු අය මතක් කර කර මෛත්‍රී කළාට කමක් නැද්ද මගෙන් එහෙම ප්‍රශ්නයක් වැඩි හිටියෙක්වත් අහලා නැහැ උදේ ඉඳලා දැකපු අය මතක් කර කර ඒගොල්ලන්ට මිත් සිට වැඩුවට කමක් නැද්ද කියලා අහනවා මම හරි ඒ කියන්නේ දැන් මං ඉතින් හරි සතුටු වෙලා හොඳයි පුතේ ඒක හරි කියලා කිව්වා නමුත් ඉතින් මටවත් ඒක කරගන්න බෑ ඇයි උදේ ඉඳලා දැකපු අය මතක් කරන්නේ කොහොමද මත් වැඩ දෙක ඒක බලන්න යාට කොච්චර මතකයන් තියෙනවද කියලා අන්න ඒක යාට තියෙන මෛත්‍රිය වැඩ නැති ආසාව ඒ ළමයි පවා හොයන්නේ ආන්න දෙයක් නෙමෙයි කරන්න දෙයක් අප
අපිට දියුණුවක් ගන්න මානසිකව දියුණුවක් ගන්න අමාරු වුණේ ඔන්න උතන අපිට හැදිච්ච නැති නිසා. ඒ නිසා තමයි අපි විවිධාකාර බණ රටාවල් වලට අපේ සමාජය හැදිලා ගියේ. ඇයි දැන් අපි හොයන්නේ අහන්න දෙයක් නෑ. එතකොට ඔන්න එක පාරක් ඔන්න බණ ටික අහනවා. ඒක ටික දවසක් යනකොට ඒකේ තෘප්තිය නැති වෙනවා. ඊට පස්සේ අහනවා කවියෙන්. ඊට පස්සේ ඒක තෘප්තිය නැති වෙනවා. ඊට පස්සේ වෙන පූජාවකින් ඒකෙත් නැති වෙනවා. එතකොට අපි මේ එක එක මේ කෑම වල වගේ වැරයිටිස් හොයන්න පුරුදු වුණේ ඇසිල්ලෙන් පමණක් ආපු දේ අවසන් වූ නිසා. ආපු දේ ඇසිල්ලෙන් අවසන් වුණාම ඒක හිතේ ඇතුළට යනවද? යන්නේ නැහැ. සමහරුන් එතකොට ඒක අපේ දෝෂයක් නෙමෙයි. අපිට අපි පුරුදු වෙච්ච රටාව. ඒ පුරුදු වෙච්ච රටාව තුළ අපේ දියුණුවක් ගන්න අමාරු. නැත්තම් මේ අපිට අහන්න ලැබෙන ධර්මය කියවන්න ලැබෙන පොත්පත්වල තියෙන කරුණු ගත්තොත් එහෙම බුද්ධ දේශනාවේ තියෙන කොහොමද ඒකං ගාථා පදං සේයෝ යං සුත්වා උපසම්මති. යමක් අහලා ජීවිතේ සංසිඳිලා යනවා නම් ඒක ගාථා පදෙත් හොඳටම ඇති කියලා. ඒ කියන්නේ කරන්න දෙයක් ඕනා කෙනෙකුට, අහන්න දෙයක් ඕනා කෙනෙකුට කොච්චර ඇහුවත් ඒක පොත් පත්‍රයේ කියවුවා වගේ. ඒ පත්‍රය අපි දිනපතා කියවනවනේ. ඒ නිසා මේ අහනදී අපි ගැනිල්ල හිතට ගැනිල්ල තමයි මං හිතන්නේ අපිට තියෙන්න ඕනේ දක්ෂකම. ඒක හැමෝතුළම තියනවා කියන්න මට බෑ. ඒක තමයි අපි කාතුලත් හැබැයි ඇති කරගත යුතු දේ. අහපුදී අපි ඇහුවේ නැත්තම් අපිට ඒක මතක් වෙන්නේ නැහැ. අහපුදී අපි අහපු දෙයක් අපි හිත ඇතුළට ගියේ නැත්තම් අපිට ඒක ආයේ මතක් වෙයිද? මතක් වෙන්නේ නැහැ. එතකොට මතක් වෙන්නේ නැති දෙයක් මේ හිතේ වැඩ කරයිද? නෑ නෑ. දැන් බලන්න හිතලා කවුරු හරි ටෙලිෆෝන් එකකින් අපිට බයනවා සැර කරලා. බාසල්ලාසල්ලාසල් කිනා කියලා බයනවා. පට ගාලා මේක හිතේ ගම් ගාලා එළිවෙ වගේ. තැම්පත් වෙනවද නැද්ද? තැම්පත් වෙනවා. ඒක තැම්පත් වෙන්නේ නිකන් නෙමෙයි. අර රොටි තැටියේ රොටිය දැම්මා වගේ. මොකද පිච්චි පිච්චි තියෙන තැන්පත් කියලා. අර පුද්ගලයා කවදා හරි දැක්ක ගම මොන්නේ මට මෙහෙම කිව්වේ කියලා මතක් වෙනවාද නැද්ද? දැක්ක දහපු දී තැන්පත් වෙච්ච හැටි. මේ බණ අපි කියනවා පින්වත්නි කී. අහනවා මෙහෙන් අහනවා මෙහෙන් යනවා. එතකොට අපිට මොකක්ද මේ ඇති වෙච්ච අරුතේ? අර බැනපු එක සෙට් වෙන්නත් හිතට මේ මිහිරට අනලාහන එක සෙට් වෙන්නේ නැති වෙන්නත් මොකක්ද ඇති වෙච්ච දේ? ඔබ පුළුවන් නම් කියන්න බලන්න මොකක්ද වුනේ? අර බැනපු එක එකපාරට අපේ හිතේ තියෙන දෙයකට සෙට් උනේ. අපි හිතේ තියෙන ද්වේෂය කියලා එක. ඒකට ඒක සෙට් වුණා. අපි සමහර වෙලට තව අහනවා දෙයක් අපිට රාගය ඇති වෙන එක. ඒක හිතේ තියෙන එක. ඒකට අරක එක පාට ඇවිල්ලා ඇලෙනවා. වෙනවද නැද්ද? බය ඇති වෙන ඕල්මන් කතාවක් අපි අහනවා. මෙන්න දසමෙට මතකයි. ආයෙ ගිහලා කියන මෙන්න මං මොකද කතා කිව්ව අහගෙන ඉන්න කියලා. අර ඒ විදියටම ඒක කියනවා. හිතේ මෝහේ තියෙනවා. මෝහයට හොඳට මේක ඇලවිලා යනවා. ධර්මයේ තුල විරාගය ඇති කරලා දෙන එක කතා කරනවා අපි. විරාගය ඇති වෙලා නැති නිසා මේක ධර්මයේ ඇලෙන්නේ මේක හිතේ ඇලෙන්නේ නැහැ. ධර්මයේ තුල මෛත්‍රී උපද්දවලා
ද්වේෂය ප්‍රහාණය කරන දෙයක් අපි අහනවා. ද්වේෂය ප්‍රහාණ කරන දෙයකට හිත ලෑස්ති නැති නිසා මේක ඇහුවා ගියා. යන්නේ නැහැ හිතට. ධර්මයේ තුල ප්‍රඥාව දියුණු වෙන එකක් අපි අහනවා. ප්‍රඥාව දියුණු වෙන එකක් හිතේ නැත්තම් මේක ඇහුවා ගියා. එහෙමනම් මොකද්ද දෝෂේ? කියන්න කමක් නැහැ, වැරදුනට කමක් නැහැ. අපට උපතින් එන යමක් තියෙනවා. උපතින් එන හැකියාවක් තියෙනවා. ඒ හැකියාව හරි විදියට සකස් වෙලා නැහැ. එතකොට ඒක අපිට දැන් හැබැයි මෙහෙම ගන්න තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවාද අපිට හැකියාව තියෙන බව හෝ නැති බව? දන්නේ නැහැනේ. එනිසා ඒක හොයන්න යන්න එපා. හැකියාව තිබ්බා හෝ නැත්නම් අපි කරන්න ඕනේ අහපු දෙයක්, ධර්මයේ තුලින් අහපු දෙයක් හිතට අරගෙන ඒක හිත තුලින් ක්‍රියාත්මක කරන්න මහන්සි ගැතිලයි. ඒක තමයි ඇසීමේ ප්‍රතිඵලය. දැන් අපි ගත්තොත් මම ඉතින් ඔබට කියන දැන් එහෙනම් කරන්න දෙයක් උත්සාහ ගන්න, ඉවසීම පුරුදු කිරීමට ඔන්න කරන්න දෙයක් කිව්වා. ඊළඟට උත්සාහ ගන්න දැන් අපිට ඇති වෙන ඕන කේන්ති යන එක. ඒ කේන්ති යන එක නැති කර ගැනීමට උපක්‍රම එකක් තමයි වේලාසනින් හිතට අපි යෝජනාවල් ඉදිරිපත් කිරීම. මං කීටි ගන්නෑ, මං කීටි ගන්නෑ, මං ඉවසනවා, මං ඉවසනවා, මං කීටි ගන්නෑ කියලා. ඒ වගේ එකක් පුරුදු කරලා තිබ්බොත් කීන්ති යන වෙලාවට සමහර විට ඒක අපිට මතක් කරලා දෙනවා, ඔබ මෙහෙම එකක් හිතලා තියෙනවා කියලා. එතකොට අපිට ඒක කීන්තිය පාලනය කරන්න උදව්වක්. අපි එහෙම සූදානම් වුණ නැත්නම් අපිට කේන්ති ගිහිල්ලා කෑ ගහලා ඔක්කොමත් වෙලා මේක නිවුණට පස්සේ මත් බලින්නම් කේන්ති ගන්න කරුණක් නැහැ. ඒතන වෙලා තියෙනවද නැද්ද? පස්සේ බලින්නම් කේන්ති ගන්න කාරණේ නැහැ. ඊට පස්සේ අපිටම දුකයි. අයිය අපි බැන්නේ, අයිය අපි මේකට කේන්ති ගත්තේ, අපි අයි විඳෙන්නේ නිකම්ම. එහෙම අපිට වෙනවද නැද්ද? වෙනවනේ. එතකොට කරන්න දේ මොකද්ද? ඒකට වේලාසන ඉඳලා ඒකට ලෑස්ති පිටින්න ඕනේ. දැන් ගෙදරකනම් ස්වාමියා බිරිඳ අතර නම් ගැටුම වෙන්නේ. හැබැයි ඒ දෙන්නම ධර්මයේ කෙරෙහි විශ්වාසය තියෙනවනම් ඒගොල්ලන්ට ලීස්ලි මේ පුචින්ද ගන්න. කොහොමද යමක් වෙන්නේ ඉස්සර වෙලා ඒගොල්ලෝ කතා කරගන්න ඕනේ. මට කීටි යන්න ආවොත් මට මේක මතක් කරන්න ඕන. ඔයාට දැන් කීන්තියගෙන ඉන්නවා. ඔයා සිහිය උපදව ගන්න. භාග්‍යතුන් වහන්සේ සිහිය අපිට පිට පිනිස වැවත්වා කියලා කියන්නේ. ඒ දෙන්නම ලෑස්ති නම් කීටි නැති කරගන්න. දෙන්නටම දෙන්නට උදව් කරගන්න පුළුවන්. ලෑස්ති නැත්තම් දෙන්න ඇවිලෙනවා. මරා ගන්නවා ගෙවල් වල. බේර ගන්න බෑ. එතකොට සමහර අවස්ථාවල මේ හොඳට පැය 24ම මේ CD එක කණේ ගහගෙන ඉන්නේ මනහ. නමුත් ඇහුවට ප්‍රායෝගික ප්‍රශ්නේදී අපි බොහෝ විට ෆේල් වෙනවා. ඒක වෙන්නේ අර හැමතිස්සෙම අපි අහනදී ප්‍රගුණ කරන්න අපි ගන්න උපක්‍රම වල තියෙන මේ ශක්තිය නැතිකම. අන්න ඒක පුරුදු කරන්න බලන්න. ඉවසීමයි කේන්ති ගන්න නැතු වෙන එකයි. ඊළඟට තවත් එකක් තියෙනවා කේන්ති ගැතුන් කේන්ති ගන්න නැතු වෙන්න තවත් ක්‍රමයක්. දැන් අපි මේ ඉන්නේ නිවනේද සසරේද? සසරේ ඉන්නේ. සසරට ඇති දේවල් වල ප්‍රධානම දේ තමයි දුක. එක එක ක්‍රමයට හැදෙනවා. සසර තුල තියෙන ප්‍රධානම දේ තමයි
සසර යන්නේ කිනා විවිධාකාර අසාධාරණ වලට ලක් වෙනවා. කොච්චර හොඳට හිටියත් තමයි අසාධාරණයන් වලට ලක් වෙනවා. දැන් අපිට පුරුදු වෙලා තියෙන අපි ඉගෙනගත්තු ක්‍රමයේ තුල සාධාරණයක් බලාපොරොත්තු වීම. සාධාරණයක් බලාපොරොත්තු වීම පුරුදු වෙච්ච නිසා අපි හැම දෙයකින්ම මේ සාධාරණය හොයනවා. ඇයි මෙයා වෙලාවට මේක ගෙනාවේ නැත්තේ? ඇයි මෙයා මෙයා මෙහෙම කළේ? ඇයි අරම කළේ? ඇයි මට මේ විදිහට කරන්නේ? එහෙම සිතිවිල්ල එනවද නැද්ද? ඒක අපිට මේ කේන්ති යන්න ප්‍රධාන හේතුවක්. එතකොට අසාධාරණයට ඇයි මාව ලක් වෙන්නේ කියන අදහස එනකොට අපිට හිතට આવොත් මේ අසාධාරණී කියන එක සසරට අයිති එකක්. මේ විපදිච්ච සියලු දෙනාට තියෙන මොන දෙන තියෙන පොදු එකක්. ඒ නිසා මේ ලෝකේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ කියන අදහස අපේ හිතේ මුල් බැස ගත්තා. අර හැම අවස්ථාවෙදිම අපිට හිත අවුල් කරගන්න නැතු වෙන්න ඒක උදව්වක්. මොකද ඒකට හිත අවුල් වුණා කියලා අපිට ලාභයක් නැහැ. ඒක දැන් අපිට තියෙනවා නම් අපි අසාධාරණයට ලක් වෙනවනේ. එය අසාධාරණ ලක් වෙලා අපි අසාධාරණී අසරණ වෙනවා නම් හිත අවුල් වුණත් අසරණ වෙනවා, හිත අවුල්ුනේ නැතත් අසරණ වෙනවා. එතකොට හිත අවුල්ු නැත්තම් අසරණකම විතරයි තියෙන්නේ. හිත අවුල්ුනොත් අසරණකම හිතේ යවුලයි දෙකක්. ඉතින් දෙකෙන්ම විඳුනට වඩා එකකින් විඳවමද? ඉතින් ඒ නිසා අසාධාරණ වලට ලක් වෙද්දි හිතන්න සසරේ මට ඉන්නකම් මට මේ විදිහට සිද්ධ වෙයි. මේකෙන් ඈතර වෙච්ච දවසට විතරයි මේ ලෝකේ යහපතක් මට ලැබෙන්නේ කියලා හැම කල්පනා කරාම හරි. අද අපි උඩ පොඩි ධර්ම සාකච්ඡා කර කර හිටියා. මේ ලෝකයේ කේක රටවල් වල සිද්ධ වෙන දේවල් ගැන පසුගිය දවස්වල ඔබ දන්නවා සිරියාවේ පොඩි ප්‍රශ්නයක් වුණා. කඩේක පොඩි දරුවෙක් අවුරුදු 14කට කොහෙද තේ හදන ළමයි. ඒගොල්ලෝ ගාවට එක සංවිධානයකට ආйти ළමයි කෙනෙක් ඇවිල්ලා ඇහුවා. කිව්වා මට මම සල්ලි දෙන්නේ මට තේ එකක් අරලා දීපන් කිව්වා. එතකොට ඒ ළමයා ඒගොල්ලන් අදහන දෙවියන්ගේ නම කියලා කිව්වා. මේ දෙවිය කිව්වත් මම ඔබට තේ හදන්නේ නැහැ කිව්වා. සමහර විට අපේ රටවලත් අපි කේන්ද්‍ර ගියම කියනවනේ කවුරු කිව්වත් මම මේක කරන්නේ නැහැ. ඒ කිව්වත් මම මේක කරන්න කියලා නේ තියව. ගැර පොඩි දරුවෙක් කිව්වා. දැන් අර මනුස්සයා ගියා. යාගේ අම්මා තාත්තා ඉඳිද්දි මේ පොඩි කඩ පොඩ්ඩක විනාඩි 10ක විතර තුන් දිනක් තුවක් වර ඇවිල්ලා මේ ළමයා අදලා ගත්තා හිටෙව්වා. දැන් දෙමාපිය කෑ ගහන හිටෝලා මේ ළමයා මේ ධර්මෙට නින්දා කළා කියලා අරපන් කඩ කියලා වෙඩි තිබ්බා. අවුරුදු 14ක ළමයෙක්ට. ඉතින් ඒ වගේ මේ ලෝකී මිනිස්සු මෙහෙම නපුරු වෙනකොට අපි කතා වුණා මේ මිනිස්සුන්ගේ සිත හරි ක්‍රූරයි. ඒතර මම කිව්වා මිනිස්සුන්ගේ සිත විතරද ක්‍රූරයි, අපේ හිත ක්‍රූර නැද්ද? අපි අනිත් එක්කෙනා දිහා බලලා කියනවා උඹේ හිත ක්‍රූරයි. අපේ හිතේ ක්‍රූරත්වය මතුවෙලා නැති එක විතරයි. ක්‍රූරත්වෙම මතුවෙන දැන් අපි ගමු මෙහෙම. දැන් අපි මැරිලා ගිහිල්ලා අප්‍රිකා වගේ රටක උපන්නොත් අර කැනිබල්ස්ලා මිනිමස් කන මිනිස්සු අතරේ අපි කන්නේ නැද්ද? අය ඒකේ සමහර පූජාවලදී පණ පිටේ මිනිස්සු බිම දිගහැරලා මම වීඩියෝ එකක දැක්කා මේ පපුවට ඇනලා මෙහෙම ඉරලා මේ හදවතරන් අමුවෙන් කනවා. ඉතින් ඔතන අපිට නම් අපි කනවා කරනවද නැද්ද? එතකොට මේ සංස්කාරය අප තුළ තීද්දි තමයි දැන් මේ අපි බේරිලා ඉන්නේ. එතකොට ඒ වගේ අනතුරට හැරෙන සංස්කාරය මොකද්ද? ඒක නම් දහම් ගැටලුව. ඔන්න දැන් අහපු එකෙන් පාස් වෙන්න එකයි. අනතුරට හැරෙන සංස්කාරය මොකද්ද? තව තව ඈ තව මං කියන්නේ සක්කාය දිට්ඨිය
අහලා තියෙන එකක්ද කොහොම සක්කාය දිට්ඨිය කියන්නේ? සක්කාය දිට්ඨිය නැමැති අපේ හිතේ තියෙනවා ලুকু බන්ධනයක්. ඒ බන්ධනේ හරහා තමයි මේ කෲරත්වය මිත්‍යාවට ඇදහැරෙන්නේ අනේක මේ හැම දෙයක්ම හටගන්නේ. එතකොට කෙනෙක් සෝවාන් වුණා කියන්නේ සක්කාය දිට්ඨිය නැති වුණා කියන එක. එහෙනම් අපි ළඟ සක්කාය දිට්ඨිය තියෙනකන් අපි අර හැම ගොඩකටම විසි වෙලා උපදින්න පුළුවන්. ඉතින් මේව නැති කරන්න තමයි මේ ධර්මයේ තියෙන්නේ. මේවයි නිදහස වෙන්නේ. ඉතින් සක්කාය දිට්ඨි නැති වුණොත් ඒ සංස්කාරයට නැන්නේ. එතකොට යා ඊවගේ තැනකට උපදින්නේ නැහැ. සක්කාය දිට්ඨි තියෙනකන් එක එක පෙතුවලට එක එක විදිහට උපත කරා යනවා. අපිට පේන්නේ දැන් අපිට පේන්නේ ලස්සන කාර් එකක මිනිස්සු යනවා, දිලිසෙන වීදුරු තියෙන ගෙවල්. අපිට තියෙන ජීවිතත් එහෙම දිලිසෙනවා ඇති කියලා. ජීවිත දිලිසන්නේ. ඒ නිසා මේ ධර්මයේ අහන ධර්මයෙන් ওই දෙක තුන මතක තියාගන්න ඕන. එතකොට කරන්න දෙයක් ඉතුරු වෙනවා. මොකද්ද මම මතක කරන්න දේවල් එක්ක පළවෙනි එක කියන බලන්න. ඔව් ඉවසීම ඇති කරගන්න. ඉවසීම ඇති කරගන්නකොට සමහරු කියන බහරි එක එක අතන කියන්නේ. කියඹ පිරිමියෙකුට නෙමෙයි කියයි. ඔබ ගෑණියෙකුට නෙමෙයි කියයි. ඒ අතරමැදි එක කියයි. ඊට පස්සේ මේ ඇඹුඩ මෙහෙම මේ බලන් ඉන්නේ මම නම් ඔහොම කරන්නේ නැහැ කියයි. දීලා දිනවා කියයි. එතකොට අර ඉවසන එක්කෙනාටත් හිතෙනවා ඉවසන්න නැතුව ඉන්න. කොච්චර බැන්නත් කමන්නේ ලෝකෙ අය. තමන්ගේ ජීවිතේ මානසිකව දියුණු කරගැනීමේ අවශ්‍යතාවය තමන්ට නම් තියෙන්නේ. යා ඕන ගුටියක් කනවා. ඒ දියුණු කරන අවශ්‍යතාවය තමන්ට තියෙන්න ඕනේ. එතකොට ඒ අවශ්‍යතාව නැත්තම් ඒක හොයන්න බෑ. තමන් මොකද තමන් පිරිහින්න එක තමන්ට හොයන්න බෑ. තමන් දියුණු වෙන්න තමන්ට අවශ්‍යතාවයක් තිබ්බුත් තමයි තමන් පිරිහින්න එකට තමන්ට සුඛයක් වදින්නේ. අනේ මට මේ මොකද්ද මේ වෙන්නේ? මට මේකෙන් ගොඩ එන්න ඕනේ කියන අදහස එන්නේ තමන් දියුණුවක් බලාපොරොත්තු නම් විතරයි. එයා තමයි වීරිය කරන්නේ. ඒ නිසා ඉවසීම කියන එක ජීවිතේට ගොඩාක් ප්‍රයෝජනයි. සමහර අයගේ ඉවසීම මට හරි පුදුමයි. මමට සතුටුයි. මම සමහර අයට කියලා තියෙනවා ගිහි අයගේ ඉවසීම මම දැකලා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ ඉවසීම දැකලා අනේ මට නෑනෝ ඉවසීම කියලා මම කියලා තියෙනවා. ඒක හරි සුන්දර ඉවසීමක්. ඉවසීම කියන්නේ හරි සුන්දර දෙයක්. ඊළඟ එක මොකක්ද මම කිව්වේ? ඔව් තරහ. ඔව් තරහ යන්නේ ක්‍රෝධ කිරීම. කේන්තියනේක ඒක පුරුදු වෙන්න එපා. ඒකත් එක්ක එන එකක් තමයි මේ පරුස වචන. අපි කොච්චර ලස්සනට ලස්සන වචන සෙට් කරන් හිටියත් ඔක්කොම මතක නැතු යනවා. ඊට පස්සේ අර නපුරු වචන එළියට එන. මේ නිසා ඒකට හොඳට හිතට ලෑසි පිට ඉන්න මට කොච්චර කේන්ති ගියත් මං නපුරු වචන කියන්නේ නැහැ කියලා. කොච්චර කේන්ති ගැතුළු ඔයා මෙයා කියලා කියනවා නම් ඒක යම්කිසි බැලන්ස් එකක්. අයි අනිත් එක්ක නම් ඔබ බං කියලා ඔක්කොම කියයි. ඒත් ඔයා ඔහොම කියන්න එපා කියේ අපිට කියන්න පුළුවන්. අපි ඒකට ලෑස්ති වෙලා හිටියනවා. නැත්තම් අපි යාපාලනය කරන දයා ඔබ කියන එකට අපි අඩෝ කියනවා. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවනේ. ඉතින් ඒ නිසා මම කිව්වේ මේ ඇතුලේ තියෙන අවුල ප්‍රායෝගිකව විශ්ඳ ගන්න තියෙන්නේ. එතකොට ඒ විදිහට පුරුදු වෙන්න. එතන මං කිව්ව පළවෙනි එක මොකද්ද? ඉවසීම. දෙවෙනි එක මොකද්ද කිව්වේ? තරහ ගන්නටපා. තරහ වෙච්ච වෙලාවෙ තරහ ගියපු වෙලාවෙ කාවොත් හැකි තාක් වීරිය කරන්න මොකේද දෙන්න? මුලක් වචන වලින් කතා කිරීමට. හැකි තාක් වීරිය කරන්න මුලක් වචන කතා කිරීමට. මේක ලොකු ජයග්‍රහණයක්. මේ ටික කරගත්තොත් මේ කියන දේවල්. දැන් එතකොට ඔබට කරන්න දේවල් මේ දෙන්නේ. ඔව් ඊළඟව මොකක්ද කියන්නේ?
ආ තරහට මම තව උපක්‍රමයක් කිව්වා. මොකද්ද? හිතට අදහස දෙන්න කිව්වා මම මේ වගේ අවස්ථාවක් ආව. හොඳට අත්හදා බලන්න දැන් අපි කිව්වේ මොකද ප්‍රශ්නයක් කියනවා. දැන් අපි දන්නවා අපිට කේන් තියනවා කියලා එතනට ගියාම. විලාසයෙන් අපි හිතාගෙන යමු. මම මේකට මොනවා කළත් මම අද කේන්ති ගන්න නැහැ කියලා. ඒක හිතාගෙන ගියොත් ඒක එතනදි ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම ලෑස්ති පිට හිටියේ නැත්තම් එතෙන්දී අපිට සමහර විට අපි මේ කොච්චර හොඳට හිතාගෙන ගියත් පාලනය කරන්න බැරුව යනවා. ඒකයි. ඒ නිසා මේ ප්‍රීවියස් සජෙෂන්ස් හරි උපකාරී වෙනවා. කලින් එක සජෙස් කරන එක හිතට දෙන්න ඕන යෝජනාවක්. ඊළඟට කන්ත මං කිව්වේ සාධාරණේ හොයන්න නම් එපා. ලෝකෙ කිසි දවසක ලැබෙන්නේ නැති එක. මන්දන් මට නම් ලැබිලා නැහැ. සාධාරණේ හොයන්න එපා. සාධාරණේ හොයන්නේ නැතුව අපි අපිට අසාධාරණකම් ගැන කල්පනා කළොත් නිකන් නැති පීඩාවක් හිතට එනවා. සාධාරණේ වෙනකොට අසාධාරණ වෙනකොට හිතන්න හොඳ ක්‍රමයක් කියන්න. හිතන්න මනුස්ස ලෝකෙ මෙච්චර අසාධාරණකම් වෙනවා නම් සතුන්ට කොච්චර වෙනව ඇද්ද? මනුස්ස ලෝකෙ මෙච්චර නම් අසාධාරණකම් සතුන්ට වෙන අසාධාරණ මෙතික කියන්න පුළුවන්ද? එතකොට සත්ව ලෝකෙ මං ඉපදිලා ඉන්න කාලේ මං කොච්චර අසාධාරණ වලට ලක්විලා ඇද්ද? තිරිසන් ලෝකෙ කොච්චර අසාධාරණකම් වෙනවද සතුන්ට? දොර සත්‍යකට පුළුවන් කියන්නේ මේවා. දැන් ගත්තොත් එමු දැන් හරකි කරත් මෙතන එක්කන් යනවා. කොච්චර බඩගිනි වුණත් යාට. යාට හරකට නිදාස ගොම දාන්න පුළුවන්ද? බෑ. කරත් ඇද ඇද තමයි හරක මුත්‍රා කරන්නේ. ගොම දාන්නේ සත්. දැන් බලන් හිටලා දැන් බරක් ඇද ඇද ඔබට වැසිකිලි කරන්න සිද්ධ වුණත් පාර යන ගම කොච්චර අමාරුද මේ වැඩේ? සතා කරන්නේ නැද්ද? මේ වගේ අසාධාරණකම් ලෝකෙ එක එක්කිනාට සිද්ධ වෙනවා. මේ සත්ත්ව ලෝකෙ අපිට කොච්චර වෙලා ඇද්ද? නිරේ කොච්චර වෙලා ඇද්ද? ප්‍රේත ලෝකෙ කොච්චර වෙලා ඇද්ද? මේ අනික ලෝකෙ මිනිස්යන්ට වෙන අසාධාරණ බැලුවාන් පස්සේ මට වෙන අසාධාරණ මොකද්ද කියලා එහෙම බලපු ගමන් අර හිතේ තියෙන වේදනාව නැති වෙනවා. Taman supiri කියලා හිතපු ගමන් ප්‍රශ්න එනවා. ආන් එතකොට මං අසාධාරණයට ප්‍රතිචාර දක්වන්න ඉපා කිව්වා. ඒකට හිතන්න ඕනේ ක්‍රමෙත් කිව්වා. එහෙම නැතුව අපිට මේකෙන් බේරෙන්න බෑ. ආ මොකද අපි හිතන් ඉන්න ලෝකයක් නෑනේ. තාම මොනවද කියන්නේ? එච්චරනේ. ඒ මාන්නේ නැති වෙන ඔය මං කියපු ටික කරනකට සක්කාය දිට්ඨිය හරහා තමයි මේ ඔක්කොම එන්නේ. සක්කාය දිට්ඨියෙන් තමයි මාන්නෙත් එන්නේ ඔක්කොම එන්නේ. අන්න සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැති කරගන්න තියෙන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අපි විදර්ශනා උගන්වන්නේ. ඕකම පුරුදු කරන්නේ. දැන් ඔය ආපු ටික මතක තියාගන්න. මතක තියාගෙන ඒක දැන් අපේ ජීවිතේ ගත්තොත් දැන් අපි නම් ගොඩක් නාකි. ඔගොල්ලෝ ජීවිතේ ගත්තොත් ගොඩක් තරුණයි ඉන්න නිසා අවුරුදු 20ක් එක දිගට මේක පුරුදු කළොත් එතකොට වයසට යනකොට දරුවන්ගෙන් අසාධාරණකම් වුණොත් ස්වාමියාගෙන් බිරිඳකින් අසාධාරණකම් වුණොත් ඥාතිකෙන් වුණොත් මේ පුරුදු කරපු දෙයක් තියෙන නිසා මේ තමන්ගේ ජීවිතයේ යම් පෞරුෂයක් ඇද්ද මේක කඩාගෙන වැටෙන්නේ නැති වෙන තමන්ට ඉන්න පුළුවන්. ඒක මිනිසියෙකුට ලැබෙන ලොකු හයියක් නෙමෙයිද? ඒක ලොකු ශක්තියක්. ඒකට ඒක අපිට පිටින් ගන්න බෑ. පිටින් ලෝකෙ දෙන්න කෙනෙකුත් නැහැ. කාටවත් දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් තමන් තමයි ඒක කල්පනා කර කර හදාගන්න තියෙන්නේ. මට හොඳට මතකයි ලංකාවේ එක්තරා අවස්ථාවක ඒක හාමුදුරුවෝ පිරිසක් මට ගහන්න කල්පනා කළා.
ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේලා මට කියනවා මේ මෙන්න මෙහෙම ගහන්න කියලා අදහසක් තියෙනවා අසපුවල නිගන්තු වෙනවා යනමනම් කියලා. ඉතින් දැන් මම මේක කල්පනා කරන්න ගත්තා. කල්පනා කළා මම මේ අපේ ගෝල්ලමට කෝල් කරලා කිව්වා කවුරු හරි මේ ශරීරයට ගැහුවොත් ඒක පුංචි දෙයක් කියලා. මංක මං ඉවතිච්ච දවසේ ඉඳලා අසනීප වලින් ගුටි කකා ඉන්නේ කිව්වා. ඊළඟට දැන් නාකි වීමෙන් මං දැන් ගුටි කන්න පටන් ගන්න තියෙන්නේ කිව්වා. ඊට පස්සේ අන්තිම ගුටිය වදිනකොට මරණේ. එතකම් මේ ශරීරයට කවුරුත් ගහයි. මේ හිත ගුටි කන්න නැත්තම් වැඩේ හරි නේද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක තියෙනවා භික්ෂුවකට මිනිස්සු අදගෙන ගිහිල්ලා කීයටින් කැපුවෝ නපුරු සිතක් උපද්දවන්න එපා පරදිනවා කියලා. මම ඒක මතක් කළා. මොකද සංසාරේ කොච්චර අපිට විලද්ද නේ. අද අපි හිතනවා නම් අපිට හැමෝම වඳින්න ඕනේ මල් පූජා කරන්න ඕනේ දන ගහන්න ඕනේ කියලා. ඒ මාන්නේ ඔක්කොම ප්‍රශ්න ටික ඉන්නේ. ඒ මාන්නේ අතහැරියා නම් ඉවර නේද? ඉතින් මම ඒක කිව්වම ඒ ස්වාමීන් වහන්සේ සතුට වුණා. එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ ඉතින්. ආවත් ඉතින් මොනව කරන්නද දැන්? බුද්ධ කාලේ රහතන් වහන්සේලා මැරුණු කාල නැද්ද? ඉතින් ඒකනේ මනුස්ස ලෝක ස්වභාවය. අපිට පළල් සිතක් ඇති කරගන්නකම් මේකෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ. මම කිව්වේ ඒක අසාධාරණකම් ගැන, ඒ වගේ නෙමෙයි වගේ කල්පනා කරලා නිකන් අපි අමනාප ඇති කරගත්තොත් මේ අමනාපයත් එක්ක අපේ සංස්කාරයේ සක්කාය දිට්ඨියත් එක්ක මිශ්‍ර වෙලා ගියොත් ඒක පලි ගැනීමකට හැරෙනව නේද? එතන අමාරු වෙටින්නේ කවුද? තමන්මයි. ඒ නිසා මේ තමන්ව ජය ගන්න එක අපි හිතන තරම් ලේසි ගන්න නෙමෙයි. ඒ සඳහා හැමෝටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලැබේවා. नया से आए हुए हिंदी लोग है क्या? इधर इंडियन लोग है क्या? कोई आप लोग तो सुने हैं ना, हमको याद है आप लोग इधर बैठते थे। अच्छा है, ठीक है। अभी हम थोड़ा प्रैक्टिकल हिंट्स बताए हैं, सहन करना कैसा और गुस्सा आ गए तो गुस्सा आने से पहले विचार बढ़ के मन को कैसे आइडिया लगाना, और दुनिया में हम लोगों को बहुत अन्याय चीज हो रहा है, हमेशा अन्याय नहीं होता है, उस ऐसा हो गया तो सहन करना कैसा। लेकिन सारी बुराई और दुखी के कारण अंदर में है। वो अंदर आत्मा दृष्टि है, आत्मा की दृष्टि की वजह से बहुत सारे नुकसान इंसान को होता है, वो खत्म करने का धर्म भगवान ने बताया है, उसके बारे में हम थोड़े बताते। आप लोग बार बार आ जाइए इधर आकर, थोड़ा थोड़ा बंती के बंती लोगों को साथ साथ संग करके धर्म सीख जाए। अभिवादन शीलिस निच्चं वद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेव च अतो निब्बान संपत्ति इमिनाते समिज्जतु। सुपत्वित्वा साधु साधु अनुमोदामि, साधु अनुमोदत। खमामि कमितब्ब सीलु दिना
තුනුරුවන්ගේ අනන්ත අනුභවයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා.